දියවසායකෙක් බවට පත්වෙච්ච කෙනෙක් බැලුවත් ඔවුතුළ පෞෂයක් කියීම. එතක පෞර්ෂය සහ නායකත්වය කියන අත්‍යවශකාරණාව. පුංචිකාලයද අපි මේක හදාගන්න වෙනවා. එතට කුඩා කල්ල සිට මේක හැදින්වේ. ගොඩක් වෙලාවට ක්‍රීඩාවන්. ඔබද ක්‍රීඩාවක් කරන කෙනෙක් ජය පරාජය දෙකම සවාරගන්න සූදානම්. එතකොට ද අපි ඕක මේ බුදු දහමි රතා කරනවන අටලෝ දහම් ලාභ අලාභ යසා ඇස නිද්දා ප්‍රසංසා දුක සැප මේ වගේ මේ අට ගැන අපි අරි අවබෝධය ගයන්නොත්. එතකොට අපි ජීවිතයේ උස් පහත් වෙන එක සම්බන්ධව අපිට මොර එකක් ඉන්නනේ. මම පුංචි උදාහරණයක් ගන්න. අපි පපුවේ අමාරුවක් ආවොත් ඉස්සල්ලාම ගිහිලා අපි ඩොක්ටර් කෙනෙක් හම්බ වෙනවා. ඩොක්ටර් කෙනෙක් හම්බලේ වරලා මේ ඩොක්ටර් මිස්තරේ කියනවාසේ ඩොක්ටර් ඉස්සල්ලාම ගන්න මොකද ECG එකක් ගන්න කියලා කියනවා. අපි බලමු ආගේ හાર્ට් එකට මොකද වෙලා තියෙන්නේ කියලා ECG එකක් ගන්න. ECG පටිය තියෙන විදිය ECG කේ අර රේඛාව තියෙන විදිහ ගත්තාම දෙත පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ওই රේඛාව එක දිගට තිබ්බොත් මොකද වෙන්නේ පවරි? පැරලා කියලා තමයි කියන්නේ. ඒතර ජීවිතෙත් ඒ වගේ තමයි. ඒ වගේම තමයි අපි පටන් ගන්න ව්‍යාපාර. එහෙම නැත්නම් අපි ආරම්භ කරන ඕනම දෙයක් උඩට පල්ලෙහාට යනවා. එතකොට උඩට යන වෙලාවට බොහෝ සෙයින් අපි සතුටු වෙනවා. හැබැයි පල්ලෙහාට එනකොට අපි බොහෝ සෙයින් දුක් වෙනවා නම් මේකේ අපිට මැදක් හොයන්නට බෑ. හැබැයි අපිට ජය පරාජය දෙකම දරා ගන්න පුළුවන් නම් සතුටක් අපි නිහතමානීව දරා ගන්නවා. ඒ වගේම දුක එහෙම නැත්නම් අලාභයක් කියන එකත් අපි නිහතමානීව අපි දරා ගන්නවා නම් අපිට ජීවිතේ බොහෝ දුර යන්න පුළුවන්. ඉලක්කය කනහරා යකට බවතික ඉන්සය විත් ගයන් විත්ක.